व्यक्तिगतकृत उत्तमदेशना। දෛත්‍යා කිදිකර පූජා කිරීමේ වන ආනිසංස නීති බුදුරයන් වහන්සේ උදෙසා යම් කිසි ආකාරයේ මහරහතන් වහන්සේලා අතර බුදු බුදුන් ප්‍රමුඛ මහරහතන් වහන්සේලාට ආවාසයක් හදලා පූජා කළා වගේ තමයි චෛත්‍යයක් හදලා පූජා කිරීමේදී ලැබෙනා වූ ආනිසංස කිසි බඩුවක් නැහැ. එහා තමයි චෛත්‍ය පූජාව එච්චර මහ බලවත්. ඒ වගේම බුදුහාමුදුරුවන් ඇතුළු රහතන් වහන්සේලාගේ ස්ථානය වාසස්ථානය කැඩුවා වගේ තමයි චෛත්‍ය කඩලා විනාශ වෙන අය. ඒගොල්ලන්ට ඒ වගේම අනන්ත කාලයක් අවීතියේ දුක් විඳින සිද්ධ වෙනවා කියලා පෙන්නනවා. මේ චෛත්‍ය ආනිසංසය කියන්නේ අන්න එහෙම දෙයක් ඉතින් තමන්ටත් ඒ වගේම බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයේ සායිතිව ඒ උතුම් අරිහත් ඵලය ලබා ගන්නවත් ඒ කවති සියලුම සැප පහසුකම් ලබන්න හේතු වෙන සියලු රැකවරණ ආශිර්වාද සියල්ල ලැබෙනවා. තමන්ගේ ධනිය කවදාවත් විනාශ වෙන්නේ නැති විදිහ රැකවරණ ලැබෙන ශක්ති විහිදෙනවා. අසීමිත සම්පත් ගලා ඉන්න පටන් ගන්නවා. ඒකකවත් ඇලුම් කිරීමක් නැහැ. ඒ සියල්ලම ලෝක යහපතට වේවා කියන අදහස එනවා. ඉතින් ලෝකයේ අසීමිත නෑ කියන වචනයක් අහන්න ලැබෙන උත්තරමය හැටියට නිවන් අවබෝධ කරගෙන සසල දුකින් නිදහස් වෙන අවස්ථාව ලැබෙන ආනිසංස දෙනවා. ලෞකික ලෝකෝත්තර දෙපැත්තම ඒ වගේ. මේ නිසා ඉදිකර පූජා කළා වගේම තමයි ඒකෙරි ආනිසංසය අනුමෝදන් වෙච්ච කෙනාටත් ඒ ආනිසංස තියෙනවා. මේ සියල්ලන්ට ඉදිකරන්න බෑනේ. මූලික වෙලා ඉදිකරයි. එද එකිනෙක කරපුවාම අනික අය අනේ සාදු කොච්චර වැටනාදී යති කියලා සන්තෝෂයෙන් සාදුකාර දෙදී අනුමෝදන් වෙන කෙනාට චෛත්‍ය පූජා කළ වෙන නිකම්ම ලැබෙනවා. ඉතින් ඒ නිසා ඒක අඩුපාඩුවක් නැතුව කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා මේ බුද්ධ ශාසනේ. ඔවා තේරුම් ගලන් කටයුතු කරගන්න ඕනේ. රුවන් නැලිසෑ වහන්තිලාට කිලා මේ රුවන් නැලිසෑ වහන්ති මේ ආකාරයෙන් චිත්ත ප්‍රහාදී ඇති වෙන විදිහට සකස් කරලා යම් කිසි උත්තමයන් වහන්තිලා උත්තම පින්නතුන් මෙහෙම සිද්ධ කරාද මමත් ඒකට හවුල්කාරයෙක් වේවා. මාවිහිඳ කළ පූජා වශයෙන් වේවානි සාදු කියලා සාදුකාරය අද්දුනොත් එතනම ඉඳගෙන රුවන්වැලි මහා සෑය හදලා පූජා කළා වෙනවා. මේ පින එහෙම එකක්. චිත ප්‍රහාදයට එක පින වැඩින්නේ. අනේ මට සල්ලි නැහැ නේ කියේ ඉන්න දෙයක් නැහැ නැති බැරි අය. නැති බැරි අයට මහා පින කරගන්න ඕම ක්‍රමයක් තියෙනවා. ඒවා හොඳට තේරුම් අරගන්නවා චිත ප්‍රහාදයෙන් පින්දහම් කරන හැටි එහෙමයි. හැබැයි අතේ සල්ලි තියාගෙන ඉඳලා සල්ලි ටිකක් තියාගෙන වැඩේ කරගන්නම් කියලා කිව්වොත් එන කපටියෙක් වෙනවා වැඩේ හරියන්නේ නැහැ. තියෙන එකත් විනාශලයි. එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ. නැති බැරි කෙනෙකුට නැති බැරි කෙනෙකුටත් ඒ වැඩේ කරගන්න පුළුවන් ක්‍රමවේදයක්. ඉතින් හල්ලි තියෙන එක හංගාගෙන ඉවරලා හිටයි මම අනුමෝදන් වෙලා ඉන්නක වැඩිත් කරගෙන කියලා කියොත් එහෙම දම්බළු ගිහින් තලගොයි මරාගෙන ආවා වගේ වැඩක් වෙනවා මිසක් හරියන්නේ නැහැ. ඉතින් ඒක නිසා හොඳින් තේරුම් අරගෙන නැති බැරි කෙනෙකුට පින් කරගන්න බාධාවක් නැහැ කියන එක තෝරාගෙනයි යටිය කරගන්න ඕනේ. තියෙන අය තමගේ හැකියපමණින් පින් දහම් සිද්ධ කරගෙන ඉඳන් අනික් කයලත් අනුමෝදන් වේවා කියලා චිත්ත ප්‍රසාදයේ තියලා එහෙම කරගන්න ඕනේ. ඒක යහපතක් වෙනවා. මෙතෙක් දහම් ඇහු සෑම සියලු දෙනාම අප්‍රමාදව මේ දහම් තුළින් ලෝකේ බලාපොරොත්තු වෙන්න එපා. නිවන බලාපොරොත්තු වෙන කටයුතු කළ අප්‍රමාද නිවන් දකින්න අදිෂ්ඨාන කරගන්න සෑම සියලු දෙනාට යහපතක් වේවා.